Right. ඉතිහාසයේ පොඩ්ඩක් මතක් කරන්න හදනවා. ඔයාගේ ඉස්කෝලේ අනුලා විද්‍යාලයනේ. අනුලා විද්‍යාලයේ ජපනීස් ඩේ එකට එකපාරක් ඩාන්ස් එකක් කරන්න තිබුණා. ආ මතක් වුණා. දැන් අර අර මට මතක් වුණේ අර ජපන් භාෂාවෙන් මොනවද අර කාන්තාවක් කියවනවා. ජපනීස් ඩේ එකට ඩාන්ස් එකක් කරන්න තිබුණා අනුලා විද්‍යාලයේ. ඒක ලස්සනට කළා. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක කරන් යන්නද? අමතක වෙච්ච වචන කියනවා. ඔව්. ඊට පස්සේ TV එකට මේක ෂූට් කරන්න ඕනේ කියලා රූපගත කරන්න ඕනේ කියලා ආයේ එක නටන්න කිව්වා. හැබැයි වෙලාවට අර නටපු නැටුම නටන්න සින්දුව දාගන්න විදියක් නැහැ. සින්දුව වැඩ කරේ නැහැ. ඊට පස්සේ ඒ දවස්වලත් ඉන්නේ ශක්තියෙන්. ඒ දවස්වලත් ඉන්නේ ගැම්මෙන්. ඔබ කිව්වා මං ඒ සින්දුව කියන්නම් කියලා. මල පොතේ ජපන් අකුරක් වහට බෑ. ඒක කියන්නම් කොම ටීචර් මාර පුදුමයට පත්තල බලන් ඉන්න ඔයා ඒක කියන්න ඕ ටීචර් මං කියන්නම් කියලා. කියපු විදිය දැන් කරලා පෙන්නන්න ඕනේ. ඔය ඒක වාට මතක. කියන්න තික තික සුකියා කියා යෝ. ඒ ජපන් ලෝ. I can. ගොඩක් කනේ කාසෝ කියා යෝ 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 යෝ
දෙකකින් කෝ පටිගත කරන්න. එතකොට දැන් ළමයිට තින් අවස්ථාවන්නේ දැන් දැන් කැසට් එක වැඩ කරන්නේ. දෙකට දින් මේ නම් දැන් කුඩා ඉල්ලන් ජපන් කුඩා ඉල්ලන් ඉන්න දැන් කෙල්ල ටික අපි ආද. ඉන්දුව නෑ. ඉන්දුව දැන් වැඩ කරන්නේ. මාති මං කෝ මම් කියන මිස් කියලා. මිස් කෝ පිස්සු දුව ජපන් දන්නේ. ඔබනේ මං දන්නවා කියන්නම් කියලා. දැන් අරක කනට ඇහිලා තියෙන ද මං අර යොයි යොයි අරම ටික මතකයි. කිව්වම වාරි. ඒක තමයි ඒක හරි සුන්දර මතක. ඔව් මිනිසුන්ට මාර සුන්දරයි නෝ ඒක.